යාළුවනේ කොහොමද ඔයාලට කලින් ඔයාලට ගෙනාපු වීඩියෝ එකේ ගෙතුම් කලාවේ මූලික ගෙතුම් ටික යොදලා අපි අද ටේබල් මැට් එකක් ගොතන්නයි යන්නේ. දැන් බලමු ටේබල් මැට් එක ගොතන්න ඕන වෙන්නේ මොනවද කියලා. ඌල් නූල් මම ගත්තේ රෝස පාට. ඔයාලා කැමති පාටක ඌල් නූල් ගන්න. කතුරා ගෙතුම් කටුව මම 3.25 ගෙතුම් කටුව තමයි ගත්තේ. අපි දැන් බලමු කොහොමද ටේබල් මැට් එක ගොතන්නේ කියලා. මුලින්ම ඌල් නූල් එක ඇඟිල්ලේ පටලවා ගන්න. ඕනම නිර්මාණයක් පටන් ගන්න කලින් ස්ලිප් නොට් එක දාගන්න ඕනේ. ස්ලිප් නොට් එක දාගෙන දන්වැලක් ගොතන්න ඕනේ. දම්වැලේ පුරුක් 6ක් ගොතලා අන්තිම පුරුකයි මුල් පුරුකයි එකට සම්බන්ධ කරන්න. දැන් රවුමක් වගේ තමයි අපි ගොතපු දම්වැල තියෙන්නේ. ඊට පස්සේ දම්වැලක් ගොතන්න ඕනේ පුරුක් 3ක්. ඩබල් ක්‍රොෂේ එකකින් ගෙතුම සම්බන්ධ කරන්න. රවුම වටේට ඩබල් ක්‍රොෂේ ගොතන්න. මුල් ගෙතුමයි අග ගෙතුමයි සම්බන්ධ කරන්න. දම්වැල් පුරුක් 3ක් ගොතන්න. ඩබල් ක්‍රොෂේ එකකින් සම්බන්ධ කරන්න. ඩබල් ක්‍රොෂේ එකක් ගොතන්න ආයෙත් දම්වැල් 3ක් ගොතලා ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතන්න. දම්බල් පුරුක් 3යි ඩබල් ක්‍රොෂේ 2යි මේ රටාවට රවුම වටේට ගොතන්න. ගොතල අවසන් වුණාට පස්සේ මුල් ගෙතුමයි අවසන් ගෙතුමයි එකට සම්බන්ධ කරන්න. දම්වැල් පුරුක් 3ක් ගොතන්න ඩබල් ක්‍රොෂේ 2ක් ගොතන්න. කලින් රවුමේ ගොතපු දම්වැල් පුරුක් 3 හිස් තැනටමයි දම්වැල් පුරුක් 3යි ඩබල් ක්‍රොෂේ ගෙතුම් 2යි ගොතන්නේ. එක හිස් තැනකට ඩබල් ක්‍රොෂේ 2යි දම්වැල් පුරුක් 3යි ආයි ඩබල් ක්‍රොෂේ 2යි මේ රටාවට රවුම ඉවර වෙනකන් ගොතන්න. ගොතල ඉවර වෙලා මුල් ගෙතුමයි අවසාන ගෙතුමයි සම්බන්ධ කරන්න. දම්වැල් පුරුක් 3ක් ගොතලා ඩබල් ක්‍රොෂේ 6ක් කලින් රවුමේ දම්වැල් පුරුකට සම්බන්ධ කරන්න. ඒ වගේ රවුම වටේට ගොතන්න. ගොතලා ඉවර වෙලා මුල් ගෙතුමයි අවසාන ගෙතුමයි සම්බන්ධ කරන්න.
නූල කපලා නූල තොණ්ඩුව ඇතුලෙන් අරන් අදින්න. මේ තියෙන්නේ මම කොටපු ටේබල් මැට් එක. ඉතින් ඔයාලා try කරලා බලන්න. Beauty වලට වගේම ගෙතුම් කලාවටත් කැමති අය SL Beauty Show අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා like එකක් දාන්න අමතක කරන්න එපා. තව video එකක් අරන් එනකම් ඔයාලා පරිස්සමට ඉන්න.